අපි සූදාන වෙලා ඉන්නේ දශක ගණනාවක් තිස්සේ අපේ හදවතේ ඇඳුණු රැඳුණු බැඳුණු කෙනෙක් සහ ඇගේ ෆොටෝකෝපි දෙකත් ඇවිල්ලා ඉන්නවා මේ අනම්මන නොකිය කෙලින්ම කතාවට එමු මේ ඇවිල්ලා ඉන්නේ දාබරේ කුසුම් රේණුකා ලියනගේ ආශි බොහෝ වේවා ආයි වුවන් එතකොට දැන් හැබැයි මේ වෙනකොට දැන් රේණුකා කයන්න නැති වෙලා නේද කුසුම් රේණු මෙන්ඩිස් වෙලා හරි ඒ නමත් අපි කියලම ඊළඟට ඉන්නවා ආදරණීය දියණියන් දෙදෙනාත් බොහොම ආදරෙන් අපි පිළිගන්නවා ලොකුම දියණිය නිපුනි ප්‍රේක්ෂා මෙන්ඩිස් ආයි බොවන් ආයි බොවන් ඒ වගේම කුසුම් රේණු මෙන්ඩිස් වෙනව නම් කොහොමද ප්‍රේක්ෂා මෙන්ඩිස් වෙන්නේ දැන් තාම විනාශ කරේ නෑලු මේ අත් එහෙම තමයි නිනගේ තාම තියෙනවා ඒක මං කියන්නම් ඒක අපා ඊළඟට ඉන්නවා චූටි දුව තාරුකි අමායා මෙන්ඩිස් අයබෝන් අද තමයි හරියටම කතා කරේ දුව කියලා ආයුෂ බොහෝ වේවා මේ තාරුකි නංගේ මේක කියලා වයසත් එක්ක කතා කරගන්න අපේ කීබෝඩ් වාදකයා ශෂික අතපත්තු අයියත් ඉන්නවා ආයුෂ බොහෝ වේවා හරි දැන් අපිට තියෙන එහෙනම් අද කතා කරන්න ගොඩක් දේවල් කොහෙන් පටන් අරන් කොහෙන් කතා කරන්නද කියලා හිතා ගන්න බෑ දැන් මෙන්ඩිස් තියෙනවලු ලියනගේ තියෙනවලු කෝක දැත්ත නැත්ද කියලා හොයාගෙන යන්නත් ඕනේ මොකද විවාහයේ සති දෙකක් තියෙද්දි තාත්තා හුවනේ පුතේ මොකක්ද හෙව තාත්තා හුවා මේ පුතේ දැන් ඔයා විවාහ වුණාට පස්සේ ඔයා කුසුම් රේණු කියලානේ දැන් කියන්නේ එතකොට කුසුම් රේණු ලියනගේද කුසුම් රේණු මෙන්ඩිස්ද කියලා මං කොනේ මේ තාත්තේ විවාහ වෙන දවස වෙනකම් මං කුසුම් රේණු ලියනගේ විවාහයෙන් පස්සේ මං කුසුම් රේණු කියලා ඒක උත්තරයක් කෝරි මට නීපුණිගෙන් මෙහිමයි يعني මං විවාහ වෙලා ඉන්නේ අමන්ද පෙරේරා මම ඇත්තරම දැන් අපේ පවුලේ මමයි නංගි විතරයි ඉන්නේ. ඉතින් પરම්පරාව ගෙනියන්න තාත්තගේ ගරු නාමයේ නම ගෙනියන්නේ කෙනෙක් ඇත්තරම නැහැ නේ ඉතින්. ඒකින්ද මම ගොඩක් වෙලාවට කියන්නේ 90 ක කටයුතු වලදී පෙරේරා පාවිච්චි කරනවාට මගේ අම්මා වගේම නේ. බැංකු කටයුතු වලදී මෙන්ඩිස් ඉන්නවා. එතකොට මෙන්ඩිස් ඉන්නවා. එතකොට අරකේ අවශ්‍යතාවය තියෙනවා. එතකොට විවාහ සහතිකය වුණ වෙනවනේ. එතකොට තියෙනවා. කියන්නේ ඇත්තට මගේ මේ ස්වාමි පුරුෂයා ඊතරම්ට හොඳයි ආයෙත් ගැන ප්‍රශ්න එකක් ඇති කරලා නැහැ. තාරුකී ගැන දැනට හිතන්න එපා. මම මෙන්ඩිස් නෙවෙයි. දැම්ම තීරණය කරලා ඉවරයි. හරි දැන් අපි දැන් හැමදාම කතා කරනවානේ ඔබතුමියගේ විස්තර ගැන කතා කරනවා මේ කුසුම මහත්මියගේ පාසල් කාලේ මේ දැන් මට හිතෙන මේ පාසල් කාලේ සුන්දර මතකයක් ගැන කතා කරන්න ඕනේ කියලා කියපු නිසා එතනින් පටන් ගන්න අර පවුඩර් කොලේකට දාගෙන යනවා නේද සමහර වෙලාවට අපි දැන් හිතන පවුඩර් ටිකක් කොලේක දාගෙන යනට අසංගමයි සමහරට ස්කෝලේ මොනේ ගන්න දැන් ඉන්නවනේ අපි ටිකක් වෙලා ප්‍රේක්ෂිකාවක් රසිකාවියක් කවි ලියලා තිබ්බනේ කවිය ලියලා තිබ්බනේ ජීවිත කතාව මුළු ජීවිත කතාවම ලස්සන කවි පන්තියක් ලියලා මං ඒකයි කිව්වේ දැන් අපි ඇවිල්ලා අපි ගැන කතා කරන එක තේරුමක් තියනවාද කියලා ඇත්තටම මං ආසයි ඒම කතා කරනවට වැඩිය නිකන් අපේ මොකක් හරි අපේ පරණතභාවය ඇතුලේ සමාජයට දෙයක් දෙන්න පුළුවන් නම් ජීවිතෙන් අපි ගත්ත අත්දැකීම් අපේ පන්නරය ඒව කතා කරන්න පුළුවන් නම් මට හිතෙනවා මේ වෙලාව වැදගත් කියලා අනිවාර්යෙන් දැන් අර අර මේ දුවගේ නම් ප්‍රශ්නෙට අපි එන්නෙත් එතන දැන් මේ දරුවෝ කෙරෙහි තියෙන ආදරේ කොයිතරම්ද කියන එක දැනෙන්න පටන් ගන්න අපි මුහුකුරා යද්දි මේගොල්ලෝ පාසල් ගිහිල්ලා එනකම් බලන් ඉන්නවා ඇතැම් විට සැමියා එනකම් ඔබ බලාගෙන හිටියේ නැති වුණාට ඔහුගේ අම්මා හිටියනම් ඔහු වෙනකම් පාන්දර දෙක වෙනකම් බලන් ඉන්නවා ඔන්න ඕක අපි දැන් ටිකක් කතා කරමු මට කැමතියි ඒක කතා කරන්න මේගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා එනකම් කන් නැතුව ඉන්නවා වෑන් එක පරක්කු වුණොත් ප්‍රශ්න ගොඩක් අනිවාර්යෙන්ම මොකද මේ මම දන්නවා දැන් මගේ පොඩි කාලේදී මගේ අම්මා තාත්තා එනකම් බලන් හිටියේ නැහැ
හැබැයි තාත්තට බත් එක බෙදලා පළවෙනි බත් එක අයින් කරනවා. ගෘහමූලිකයාගේ බත් පිඟාන. එතකොට ඒ බත් පිඟාන තාත්තා එනකොට කොච්චර හීල් වෙලාද? ඒව ප්‍රශ්න නෙවෙයි. එතකොට මයික්‍රෝවේව්ස් එහෙම තිබුණ නැහැ නේද? අග්‍ර කොටස අග්‍රඵලය අයින් කරනවා. තාත්තට බෙදලා මේකකින් වහලා අයින් කරනවා. කොච්චර කෑමට මේසෙට කෑම බෙවට උන තාත්තගේ බත් එක ඉස්සලා බෙදලා අයින් කරනවා. එතන ඒකේ අර තියෙන්නේ ගරුත්වය අදටත් මම කතා කරන්නේ ඒක ගැන. තාත්තා ගිස් අම්මගේ තාත්තා පිළිබඳ තිබ්බ ස්වාමි භක්තිය ඒ දේවල්. එතකොට දැන් අද කාලේ වෙනකොට අපේ අතින් ඒ දේවල් කරන්න බෑනේ. මොකද ඇත්තටම රයන්තාස නැහැ එහෙම රස්නේ තියන්න නැතුව නෙවුනහම කන්න. එතකොට එහෙම අනික අපේ දැන් අපේ වෘත්තිය අනුව අපි ගෙදරින වෙලාව දන්නේ නැහැ. ෂූටින් වලට ගියාම අපි දන්නේ නැහැ කීයට ඉවර වෙනවද කොහොමද වෙන්නේ අපි දන්නේ නැහැ. ඉතින් එතකොට කවදාවත් ගෙදර එන සැමියා දිහා බලාගෙන ඉන්න මට හම්බ වෙන්නේ නැහැ. එහෙම ඉතින් නම් තාම කාල නැහැ වීල් ගන්නවා. තාම මම බඩ ගිනිනේ. ඒ නිසා හැබැයි මම දරුවෝ දෙන්න ගෙදර එනකම් බලාගෙන ඉන්නවා. මම බලාගෙන ඉන්නවා වෑන් එක ෂුට්ටක් පරක්කුනොත් කෝල් එකක් දෙනවා. ඊට පස්සේ ඒ හැමදේම පිළිවෙලට. ආන්ටි කෙනෙක් කිව්ව කතාවත් මම හිතන්නේ දෙමෝපිය සංහතියට වැදගත් වෙන එක. අනිවාර්යෙන්ම. අපේ ජීවිතේ ගොඩක් අපි ආශ්‍රය කළා පරිණත මෝකුරාගිය තැනක් තියන් අපි ආශ්‍රය කළා. මම මුලින්ම මායිශ්‍රයන්තයි තේවත පාරේ ගෙදරට අපි ගෙදර අරගෙන පොඩි ගෙදරක් අපි තේ සල්ලි වලට අරගෙන ඒ ගෙදර පදිංචි වුණාම ලොකු දුවට අවුරුදු 3යි. එතකොට අරය හිටියේ නැහැ. ඉතින් මේ අපි පදිංචි වුණාම ඒ අල්ලපු ගෙවල් දෙකේ ආන්ටිලා දෙන්න ඇවිල්ලා ඒගොල්ලෝ දෙන්නම අද ජීවතුන් අතර නැහැ. ඇත්තටම හරිම මහත්මා ගති තිබුණු කට්ටිය ඇවිල්ලා කෝ පුතේ ඔයා පොඩි දරුවෙක් මේ මොකක් හරි හදිසියක් වුණොත් දුවත් එක්කලා මම ඉන්නේ මේ පැත්තේ ගෙදර අමං ඉන්නේ මේ පැත්තේ ගෙදර මට චොක්ලට් එකක් තරං ඇවිල්ලා දීලා කිව්වා ඕන වෙලාවකම අපිට කතා කරන්න කියලා. එහෙම ඒගොල්ලෝ මාව ඒගොල්ලන්ට අඳුනලා දුන්න ඇවිල්ලා අදටත් මට ඒක හොඳ සිහි වටනයක්. ඊට පස්සේ දවසක් මං ඔහොම ශ්‍රියන්ත නෑ කියලා එනවා කිව්ව වෙලා පරක් වුණා. ඒ නිසා මම බලාගෙන ඉන්නකොට බැහැනේ දවස්වල. ඔව් ඉතින් ඒ නිසා බලන් ඉන්නකොට ආන්ටි මෙයා සෙවිලෙන් ඉන්නේ අපි ගැන. ආන්ටි හැව්වා ඇයි පුතේ නිකන් ඔයා ටිකක් අද නොසන්සුන් වගේ මම මේ දැක්ක ගේට් එක ළඟට යනවා හැම හැම ඇයි කියලා. ඒතර මං කොනේ මෙන්න පරක්කුයි. එතකොට ඒ ආන්ටි කියනවා පුතා no news good news. ඒ කියන්නේ ඔයාට කිසිම තොරතුරක් ලැබිලා නැහැ කියන්නේ ඔයාට නරක ආරංචියක් නැහැ. එතකොට ඔයාට නරක ආරංචියක් නම් ඔයාට පළවෙනියෙන්ම ඔයාට තමයි පොලිසිය හරි දැනුවත් කරන්නේ කවුරු හරි ඉස්සලම් පණිවිඩය දෙන ඩෙන්ටි එක අරගෙන ඔයාව. එතකොට දැන් අපි හිතමුකෝ බැරි වෙලාවත් කරදරයක් වෙලා කියලා. ඔයාගේ එනර්ජි වාගේ ශක්තිය තියාගන්නේ කරදරයට මුණ දෙන්න. ඔයා දැන් ඉඳලා කරදර වෙවි ඉන්න එපා. ඇත්තටම හරිම ලස්සනයි මම හිතන්නේ. ඉතින් ආසියාතික මිනිසුන් එහෙම තමයි. දුකට හරි ආදරේ. කරදරයට හරි ආදරේ. අපි මේ සින්දුවක් අහමුද මේ දෙන්නගේ ලස්සන හඬින්. මොකද ඒ සින්දුව අහද්දී සින්දුව අහලා ඉවරනට පස්සේ ලස්සන කතාවක් තියෙනවා. මේ ඔයාගේ කටහඬ තියෙන අරයාගේ මූණ තියෙන එක්කෙනෙක් මගේ ඉස්සර සින්දු කියනවා කියන එක අහන්න ඕනේ යකින් කතාව. I'm not afraid to die.
ගැනීමක් ගීතේ ඒ කියන්නේ කටහඬට ගැළපෙන ගීතයක් තෝරගන්න එක හුඟක් කට්ටිට ගීත ගායනා කිරීමේ හැකියාව තිබ්බට ඒ හැකියාව නැහැනේ මේක හරියට මේ කුසුම් මේ සූර්සේන හොයාගත්තා වගේ තෝරා ගැනීම මේ අර අර ඔයාගේ ඔයාගේ කටහඬ තියෙන අර යගේ රූපේ තියෙන කෙනෙක් ගැන කතාවක් තියෙනවනේ ඒ කතාව ගැන කතා කරමු පොඩි විරාමයකට ගිහිල්ලා मुखद उड़ी उसे नैतिके संबंध स्कूल कलाकट संबंध हिम संबंध संहारावस्था चलते सुना ඒ පන්තියේ වෙනම හිටියෝ අපි අපි ලොකු දුවත වරගෙන එතනට ගන්නවා කියලා එකක් නැහැ අපි. අපි දෙන්න හිම නැහැ. හැබැයි ඔබ දෙපළ සහභාගී වෙන්නේ මේ ළමයට සාධාරණයක් වෙන්න ඕනේ. අනිවාර්යෙන් එහෙම එකක් වෙනවා. නමුත් දැන් මෙයාත් ඒ වෙලට ඒකට සුදුසුම නම් අපි තෝරගන්නවා. නමුත් මේ අර්ෂකුල රත්න කියලා දැන් අත්‍තරම වෛද්‍යවරියක් ඇය. මට හරියට ශානිකා අර්ෂකුල රත්න. ඒව තමයි මම ප්‍රධාන චරිතෙට එකකට තෝරගත්තේ නාට්‍යයේ. තෝරගෙන ඉතින් ලොකුදුව සාමාන්‍ය සුළු චරිතයක් කළා. ඉතින් එහෙම කරාම ඒ ඉස්කෝලේ මේ වෙන වැරද්දකට නෙමෙයි ඒගොල්ලෝ පුහුණු කිරීම කරන්නත් ලේසියනේ. දුවට දුන්නා නම් ප්‍රධාන චරිත කියලා ඒ වගේ දේවල්. ඉතින් අපු කොනේ එහෙම නෙමෙයි සුදුසු කෙනාවන් තෝරගන්න ඕනේ අපි කොහොමද පුරුදු කරගමු කියලා. අර ඒ වගේ තමයි අපි වැඩ කරන්නේ. ඕක දැනගත්ත හින්දා තමයි මේ සිස්ටර් ඊට පස්සේ මේගොල්ලන්ට ඔඩිෂන් එකක් තියලා මේ පිටින්ම ගෙනල්ලා ආටිස්ලා ටික ඉන්දෝලා තියලා ජයලත් මනරත්න මහත්මයා, රොඩ්නි වර්ධනකුල මහත්මයා, තවත් කවුද ආවේ කියලා මට මතක නැහැ. මේ සංගීත ගන්න මම හිතන්නේ संगीत कौर मत नमकने हरियट कुमारी वाड़ी कल मेगलूट अंक दील नमिया अंक अदील अंके देदिकाट वील कटहांड परीक्ष गीते गायनाक ये गायनाक मे दें पलवे इसल गीपल अम्मे आट लकन सटहन कोट इक पाटम मे मेकन रोडनी वर्णकुल महात्म्य मे रोडनी हर मदर इवेदर दिन दिन हम तीन उदर दिखेला मे रोडनी मट दिना කුසුම් මට එක පාටම මේ ඔයාගේ කටහඬින් කවුද සින්දු කියනවා ඇහුණානේ කියලා කිව්වා මං කිව්වා ඇත්තද එතකොට මං ඉක්මනට ඔළුව උස්සලා බැලුවම රොඩ්නිගේ වචන එහෙමනේ අප්පට සිරි මෙන්න යකෝ කියලා එහෙම කියලා කිව්වා මේ ශ්‍රියන්ත මින්ඩිස් වගේ කෙනෙක් කුසුම් රේණුගේ හඬින් සින්දු කියනවා කාරි ලස්සන අපි අපි ඒ ඒ ඒ කතාව යන අතරතුරේ දැන් අපේ නිෂ්පාදක කණ්ඩායම සූදානම් අවස්ථාවක් ලබා දෙන්න මොකද අපි හැමදාම ප්‍රශ්න අහනවා අර පුරුදු කතාවට ගෙවෙන්නේ කියන්නේ ඒ නිසා ප්‍රේක්ෂකාගාරයේ බොහොම ආදරය කරන කෙනෙක් ඉන්නවා ආයිබෝන් ඔබට ආයිබෝන් ඔබතුමාට කියන්න තියෙන දේ කියන්න පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ කාටද කුසුම් රේණු මහත්මියටද අපිට පට් පට් ගාලා සම්තින් එක දෙන්න මේ වෙලාවේ නම් මේ දුවලා දෙන්නත් එක්ක මේ මේ මැදිරියේ සති කීප් එකට කලින් ඔබතුමා ආවා අර සවාරිය ගැන කතා කරන්න. ඒ නිසා මේ අපි කිව්වා හැමදාම ඔය දෙන්න එනේ හින්දා මේ දුවලා දෙන්නව තරගෙන ඉන්නේ කියලා. අද අද ඔබට දැනෙන දේ මම හිතන්නේ ඔබ පහුගිය දවසක වැඩසටහනක ඔබේ තාත්තා ගැන ඔබ කතා කරපු එක මුළු සමාජ ජාලා පුරාම විසිරීලා ගියා. දැන් ඔබේ දරුවෝ දෙන්න ඇවිල්ලා ඉන්න වෙලාවේ තාත්තා මොකද කියන්නේ? අත්තනම බොහොමත්ම සතුටුයි. දැන් මේ මේ වැඩසටහන 9ට විතර යනවා වගේ පොඩ්ඩක් මම 9ට බලන්න මට හිතුණා මට වැරදිලා 10ට දැන් මේ ඒක නිසා මම අල්පොඩි මොනාරි වැඩක් කරගන්නා කියලා. නමුත් ආයෙත් කල්පනා කළා
ලොකුම කියලා කිය ඔන්න බලන්න ඕනේ නැත්තම් බලන්න ලොකු ඕවා දෙකක් ඔව් ඉතින් ඒකේ තම නොබල බෑනේ ඉතින් කොහොමද අපි කොහොමත්ම සතුටුයි ප්‍රියන්තක වුණු දින දෙන්නේ කුයි කුතුම්බයන්ට වල් දින දෙන්නේ කුයි දෙන්නම යට ගත්තා මේ මෙච්චර කාලයකට තාත්තට ගෙදරදී කියපු නැති ආදරය වගේ දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන් මේ වෙලාවේ ලෝකෙම රටම බලන ඉන්නලා ලොකු දුවට පළවෙනි අවස්ථාව දෙන්නේ කැමරාව ඉන්න තාත්තා කියලා කියන්න මොකද්ද කියන්න තියෙන තාත්තට මෙහෙමයි මම අර ඉස්සලා කිව්ව කතාව තමයි ඒක මේ මම විවාහ වුණේ අමන්ද පෙරේරාට ඒකට මගේ වාසගම වෙන්න ඕනි නිපුණි ප්‍රේක්ෂා මෙන්නිස් දෙමි පෙරේරා ඒ වුණාට මම අදටත් විවාහ වෙද්දී දැන් අවුරුදු 8ක් වෙනවා ඒ වෙලත් මම තවමත් මෙන්ඩිස් නම තියාගත්තේ මොකද අපේ පවුලේ පුතෙක් නැහෙනේ ඒ හින්දා තාත්තට මම ලොකු දුව නෙමෙයි ලොකු පුතෙක් විදිහට හැමදාටම මතක තියාගන්න ඕන නිසා තාරුකි ඔයා දැන් ලෑස්තිලා හිතින් හදාගත්ත දැන් ඊළඟට මට එන්නේ මේක තමයි කියන්නේ කියලා ඒක කියන්නකෝ දැන් ආදරේ තාත්තට ගොඩාරියක් මං හිතන්නේ ඒවම ඇති පියෙකුට නිවෙන්න ඇත්තටම බොහොම ස්තුති මේ මේ අද උදෑසන එනම වචනයක් අහන්න ලැබීමත් අතට ඉතින් මට කියන්න තියෙන්නේ මගේ ආදරේ ඔය තුන්දෙනා අතරේ තමයි තියෙන්නේ පළවෙනි රංගනේදී දාපු නම් හරියටම ගැලපෙනවා ඔබ කොයිතරම් සූරද කියලා ඔබ සීලු කටයුතු ජයග්‍රහණය කළා කියලා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි ආයි මේ මැදිරියේදී හම්බ වෙමු බොහොම ස්තුති මොනවා හරි වැඩක් කරගෙන ඉන්න හදපු මිනිස්සයව අනේ කරදර කළා මේකට ගේන්න නෑ නෑ බොහොම ස්තුති මේ අවස්ථාව ලබා දීම පිළිබඳව යන හිරොකිතුව හරි දැන් මේ කුසුම් මහත්මියක් ආදරයට ගීත ලියනවා නේද ලියනවා මට හිතුණා දැන් මෙච්චර ආදරය ගැන කතා කරනකොට තුමා වෙනුනුත් ආදරේ ලියපු කවියක් කියනවා නම් හොඳයි කියලා එහෙමයි මම එක දවසක් ජීවිත කතාවක් වගේ මම නිකන් හිතුවා මොකද්ද උනේ කියලා මම දවසක් කුලේකුයි පෑනකුයි අරගෙන යගේ උපන්දිනයට කියලා හිතාගෙන ලිව්වා මට හිතුණ දේ තමයි අපි එක්කුණා සතුටින් මම මේ කවි පද ටික මම හරියටම කිව්වේ නැතුණා ජීවිතේ මොනවද අපි මෙතෙක් කරේ කියලා හිතනවා එක්කුණා සතුටින් ඒතර සැනහුණා දරුවන් ලැබීමෙන් ඊට පස්සේ ගොඩනැගු මේ ගොඩනැගුණා දිරියෙන් මේ අපේ ජීවිතය යන ගොඩනැගුණා දිරියෙන් වැළපුණා දෙමාපිය වියෝවෙන් කෙරළු දරුවා මිනිපිරිය ලැබීමෙන් මෙච්චර කාලයක් අපේ ජීවිතයේ සතුටින් එකට අත්වැල් බැඳගෙන ගමන් කළා සියල්ල දරා සිටීමෙන් ඔබ මෙන් මාත් මා මෙන් ඔබත් ඒක පාර්ශික නෑ ඇය රංගන ශිල්පිනියක් විදිහට ගෙදර වැඩත් කරගෙන රංගනයේ යෙදෙමින් අපි දැක්කා පහුගිය කාලවල මම ඇත්තටම වැඩ කරද්දී ඇයත් එක්ක මම දැකපු දෙයක් තමයි ගුවන්විදුලි නාට්‍යවල හඬ කවන්න එනකොට හැමෝගෙම අම්මාව යාළුවා වගේ හැමෝටම කෑම හදාගෙන එතන උපන්දිනයක් තිබ්බොත් කේක් කපාගෙන ඒක මහ කැපකිරීමක් සම්පූර්ණ දවසක් වැය කරන්න වෙනවා මේ ගුවන්විදුලි හඬ කැවීමවලදී සමහර ලාඩ පිටපතේ අකුරු කියෝ ගන්න බැරි වෙනවා ඒවා පරණ විතර මහත්ය විතරක් කියන්න පුළුවන් කමු තියෙනවා මේ සියලු දේවල් දරාගෙන මේ සියලු දේවල් වලට ශක්තිය හදාගත්තේ මේ දරුවන්ගේ යහපත වෙනුවෙන්මයි ඒ හින්දා තාරුකීට කතා කරන්න වෙනවා මේ මේ වචනෙන් දෙකින් බේරෙන්න හදුවට බෑ. අම්මා කැමති නාද ටැටු එකක් ගහනවා. ආ. අදාළම නැති එකක් නේ. නෑ ඒක ඕනේ නෑ. ඒක අයින් කරමු. අම්මාගේ ලොකු කැමැත්තක් තිබ්බ නැහැ. අකමැත්තකුත් නෑ ඉතින් දරුවගේ ආසාව. නෑ මං එහෙම මගේ ලොකු කැමැත්තක් තිබ්බා. ඉතින් අක්කත් එක්ක ගිහිල්ලා තමයි ඒක කරගත්තේ මම. අක්කා තමයි එක්කන් ගිහලා වැඩේ කරලා ගෙදර ගිහලා. ආවට පස්සේ තාත්තා දැක්කේ. සුරසෙන්ට ගෙන්ති ගියා. නෑ නේ පුදුම වුණා.
බයක් හිතෙන්නේ නැති රිදෙන්නේ නැති කියලා මට. ආයි. රිදුනද කියලා? රිදුනද කියලා ඇහුවා. සතියක් විතර යනකම් දැක දැක අහන මේක රිදෙනවද වට රිදෙනවද කියලා. හැබැයි වෙන තාත්තල කරන්නේ වෙන විදිහකට රිදෙනව නේද? ඒ වගේ ඒවා දැක්කහම. එතකොට රිදිල්ල ඩබල් වෙනවානේ. මගේ තාත්ත එහෙම කරන්නේ නැහැ. ඉතින් මං හරි ආසාවෙන් හිටියේ. ඉතින් මගේ ආසාවත් හරි. එයා කියනවා ඒක උනලෝම් කියලා. ඒකේ ජීවිතේ. ඔව් ඒකේ සයින් එකක් තියෙනවා. ඉතින්. ඒ මොකද්ද? ඒක ඒක පෙන්නන්නකො පොඩ්ඩක්. මේකට කියන්නේ උනලෝම් එකක් කියලා. විෂ්ණු දෙවියන්ගේ තෙව නැස කියලාත් කියනවා. ජීවිත ගමන මේකෙන් නිරූපණය කරනවා. ඒ ඔක්කොම හින්දා ගැපා. අර අම්මගේ කවියම වෙන විදිහකට ඔබ සකස් කරගත්තා නේද? සංසුන් වූ තරමින් මේ දැන් මෙච්චර සංසුන් වුණාට නේද මේ කාලේ? මං කියන්නේ මේ අම්මා ගැන. අම්මා නම් සංසුන් නෑ. හැබැයි දුවල දෙන්න නම් ඇත්තටම හරිම සංසුන්. අපි සින්දුව යන වෙලාවේ පොඩි මෙහෙම මෙහෙම අර ප්‍රවෘත්ති ප්‍රකාශය යනකොට දමිල් භාෂාවෙන් මෙහෙම මෙහෙම කියනවා අපි පොඩි එකක් කිව්වා. අපි දැන් ඒක කියමු. ඔව්. නෑ මම මේ මම දැන් මට දැන් හිතුනේ මේ දෙන්නත් එක්කලා ඉන්නකොට දැන් මගේ ජීවිතේ තවත් පැත්තක් තියෙනානේ. මගේ මිනි පිරි ඉන්නවා. ගැබ්‍රියෙලා කැත්ලින් පෙරේරා. ඉතින් දැන් ඊයේ මම මේ දෙන්නට යන්න මාත් එක්ක සූදානම් වෙන්න කියලා කිව්වහම ටිකක් ලස්සන වෙනස් විදිහේ නම කියන්නකෝ. ඒ වගේ නමක් දෙන්නේ ඒක. ඇත්තටම තේරෙම මොකද්ද ඒක? ලැබෙන ඉන්නකොට අපි හිටියේ ලන්ඩන් වල. එහේ පදිංචි වෙලා හිටියේ. එතකොට මං මම හරි මට හරි ආසයි. කොහොමද මම අපි තාත්ත කතෝලික නිසා මමයි නංගි අපි කතෝලික. අම්මා බෞද්ධ දෙනට අපි හොඳ සංකලනයකින් හැදුණා. මම විවාහ වුණේ මෙතොඩිස්ට් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ස්වාමි පුරුෂයෙක්ගෙන්. එතකොට මට හරි ආසාවක් තිබුණා මේ ගේබ්‍රියෙල් කියන්නේ දේවදූතයෙක්නේ. දේවදූතයා තමයි මංගලම් කියලා සමනින් සුබ අස්න ප්‍රකාශ කරපු කෙනෙක්. ඉතින් මට ඒ නමට හරි කැමතියි. ඒ නමට තිබුණ ආසාවට හින්දම තමයි මම ගැබ්‍රියෙලා කියලා දුවට නම දැම්මේ. එතකොට මම මට අපේ ආච්චි අම්මා තාත්තගේ අම්මා කැරලයින්. ඒක හින්දා මට ආසාවක් තිබුණා පොඩ්ඩක් මෙයාටත් ඊට සමාන ටිකක් අර ඒ වගේ නමක් දාන හින්දා දෙවෙනි නම යාට කැත්ලීන් කියලා දැම්මා. ලස්සන නම නේද? දැන් මාර්ග නම වෙනස් කරගන්න නැතනේ පහකලම. ඒක තමයි මම දැන් අහන්න දැන් ඒක මේ දෙන්නටම ප්‍රශ්නේ එනවා. එතකොට දැන් අම්මට ඔයලා දෙන්නගිනේ අම්මා. එතකොට ඔයාලා දෙන්නගේ අම්මට ඊට අමතරව ඒ කියන්නේ ඔයාලට අමතරව තව අම්මා කියන ගොඩක් කට්ටි ඉන්නව නේද? ප්‍රධාන මිතු අතර අය කිව්වා වගේ මේ අම්මා හරි සුහදයි. හැම කෙනෙක් එක්කම සුහදයි. දැන් අමටයි නංගිටයි අපිට පෞද්ගලිකව මට දැන් ඕනම දෙයක් කරගන්න ඕන වුණොත් හරි මට ඕනම ප්‍රශ්නයක් තිබුණොත් හරි මම මුලින්ම උදේට නැගිටලා එළාම එක වගේ අම්මට තමයි කතා කරන්නේ. එතකොට ඒ කතා කරාම ඉතින් ඔළුවත් නිදහස් හිතටත් හයියක්. ඒ මං හිතන්නේ ඒ ඒ ඒ ගතිගුණ ඒ ක්වලිටි එක අපි දෙන්නට විතරක් නෙමෙයි අම්මා ආශ්‍රය කරන අනික් ගොඩක් අයත් ඒක දකිනවා. මම ඒක කිව්වා රේඩියෝ ඩ්‍රාමා වල ඉන්න කට්ටිය හොඳටම දන්නවා කියලා. ඒ වටේ ඉන්න අපිට කතා කරලා කොච්චර ඉන්නවද? කොච්චර ඉන්නවද? නෑ කියන්නේ දැන් මත් ඒක ගොඩක් පොඩි කාලේ තමයි මට හිතෙනවා විශ්වය තමයි. විශ්වය දවසක් අපේ ගෙදර ඇවිල්ලා මොන හරි ෂූට් එකක් කියලා නැත්නම් ෂූට් ඉන්න එකට අම්මව මේ ගෙනියන්න ඇවිල්ලා විශ්වය අපි ගේ ඇතුළට ඇවිල්ලා මෙහෙම ඉඳගෙන ඇඳි පුටුවක ඉඳගෙන මේ අපිත් එක්කත් කතා කරලා ඊට පස්සේ අම්මා එහෙනම් දැන් ලෑස්ති වෙන්න අපි යන්ද මොකක්ද එකක් කිව්වා. මට හරි අප්සෙට් වුණා. අපේ අම්මනේ මම කියන්න ඕනේ කුසු මාන්ටි කියන්නේ මට යටි හිතේම හිතුණා ඉතින් පොඩි පොඩි ඉරිසියාවක් ආවා මං හිතන්නේ. දැන් අනිත් එක නටති වගේ මගේ ආච්චි අම්මා අම්මගේ අම්මා මට එකපාරක් ඉගැන්නුවා ඇඳුමක් මහන්න. හැබැයි ඒක තමයි මගේ පළවෙනි සහ අන්තිම ඇඳුම. එදා මම හොඳට මහුවා අම්මට. මේ සමහර දන් කරපු ළමයි ඉන්නවා තනියම තමන්ගේ කොස්ටියුම් එක ඩිසයින් කරලා තනියම මහලා ඇඳගන්න කොන්සර්ට් එකට පවා තමන්ම ඇඳුම් නිර්මාණ කරගන්න. දක්ෂ ළමෙක්.
හරි නීතිඥතුමිය කියලා කතා කරන්න බැරි වුණා. ජාතික netball කණ්ඩායම නියෝජනය කරන කෙනා කියලා කතා කරන්න බැරුව ගියා. අද ඔබ ඉන්න තත්ත්වය ගැන ඉතාම සතුටු වෙනවා ඔබ. ඔබ විතරක් නෙමෙයි ඔබේ පියා අර ලියනගේ නම ආරක්ෂා කරගත්ත ඔබ. තාත්තේ මම කුසුම් රේනු කියලා කිව්වා. අන්තිම විනාඩි කීපේ තියෙන්නේ නරඹන ප්‍රේක්ෂකාගාරයට ඔබට ආදරය කරන අයට කියන්න තියෙන මොකද්ද බොහොම ආඩම්බරකාර අම්මා කෙනෙක් විදියට. මෙහෙමයි අපි අපි වපුරන දේ තමයි අපිට අස්වැන්න ලැබෙන්නේ ජීවිතේ. ජීවිතේ අත්දැකීම් වලින් තමයි පරිණත වෙන්නේ. අත්දැකීම් කියන ඒවා ඍණ වෙන්න බෑ. ඒවා සියල්ල ධන විය යුතුයි. ධනාත්මක සිතුවිලි බවට පෙරලා ගත යුතුයි. අපි දැන් මේ වෙලාවේදී යනවා කොවිඩ් වසංගතය. ඉතින් අපි ඍණ වුණොත් අපේ මානසිකත්වයක් බිඳ වැටුණොත් අපි ඔක්කොම පහළටම ඇදගෙන යනවා. අපි අපි පිළිබඳව විශ්වාසය ගොඩනගා ගමු. අපි ආධ්‍යාත්මික පැත්තෙනොත් අපේ අනික් මේ අපිට පිළිපදින්න කියලා තියෙන සෞඛ්‍ය විදි පැත්තෙනොත් අනික තමයි මූලිකම දේ මම දන්න දහම අනුව එකිනෙකාට මෛත්‍රී කරමින් එකිනෙකාට සෙත් පතමින් ජීවත් වෙන්න ඉබේම තමන්ගේ රුධිර පද්ධතිය පිරිසිදු වෙලා ඇත්තටම මේ සෙත් පැතීම තුළ සිද්ධ වෙන්නේ මම විශ්වාස කරනවා අනිකා පවිත්‍රත්වයට පත් වෙනාට වැඩිය තමන් පවිත්‍ර වෙන එකයි. නමුත් අපි කරන්න ඕනේ එහෙම හිතලා සෙත් පතන එක නෙමෙයි, අනිකාය වෙනුවෙන් තමයි සෙත් පතන්න ඕනේ. මේ විශ්වයට හොඳ දේවල් නිකුත් කරන්න හැමතිස්සෙම තමන් කියන්න හිතන්නේ නැතුව අපි කියලා හිතාගෙන ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරන්න. තමන්ගේ ආධ්‍යාත්මික වර්ධනය උදෙසා තමන් යන ගමනට තමන් ඉන්න. හැබැයි අපි හැටියට අපි අත්වැල් බැඳගෙන ජීවත් වෙන්න ඕනේ. හරිද? ඔව්. කරන වැඩේ හරියට කරන්න කියන එක තමයි නිතරම කියන්නේ. අද ඒ කියන්නේ මම කිව්වා. ඔව්. දැන් නිපුණි හරීම සංවේදී කෙනෙක් කඳුළු තියෙන්නේ ඇස් අඟ. හැබැයි කඳුළු නතර කරගෙන කියන්න අම්මා ඉන්න වෙලාවේ ඒ අම්මගෙන් ලැබෙන ධෛර්යයත් එක්ක ඔබට ආදරය කරන ප්‍රේක්ෂකාගාරයට මොකද කියන්නේ? ඇත්තටම මේ අම්මා කියන්නේ මට යාළුවෙක් වගේ. මොකද මට අපේ නංගි ඉපදෙනකොට මට අවුරුදු 7ක් වෙනවා. එතකොට මට හොඳටම මතකයි මම රෑට ගිහිල්ලා අම්මට තත්තට කරදර කරලා කිව්වා මට කවුරු හරි ඕනේ, මට තනියෙන් ඉන්න බෑ, මට කවුරු හරි ඕනේ කියලාම වද කරනවා හැම වෙලාවෙම. ඒ කවුරුවත් නැතුව මං හිටපු අවුරුදු 7 මං හිතන්නේ මට එහෙම ලොකු තනිකමක් ලොකුවට හිතට දැනිලා නිකන් දැන් කියන්නේ ඩිප්‍රෙෂන් ලෙවල් එකට ගොඩක් දැන් දරුවපත් වෙනවානේ. අර ඒ වගේ මට්ටමකට අපිට එන්න නැති වුණේ අම්මා ඇත්තටම සහෝදරයෙක් වගේ යාළුවෙක් වගේ ළඟින් ඉන්න හින්දා. අදටත් එහෙම තමයි. කියන්නේ මට අම්මත් එක්ක කියන්නේ හංගන්න දෙයක් නැහැ. මට ඕන දෙයක් විවෘතව කියන්න පුළුවන්. එතකොට අම්මා මාව මේ ජජ් කරන්නේ නැහැ. අම්මා යාගේ ඔපිනියන් එක දෙනවා දේවල් සම්බන්ධව. ඉතින් මට හිතෙනේ ඒ අර කියන්නේ අම්මා කෙනෙක් එක්ක දරුවෙක්ට තියෙන උන විවෘතභාවය හරි වැදගත්. අපි කැමති අකමැති දේවල් කෙලිම කියන්න පුළුවන් වෙනවා. ඉතින් මට ඇත්තටම මම වාසනාවන්තයි. මොකද මට මේ වගේ හොඳ දෙමව්පියෝ ලැබිලා තියෙන නිසා. අම්මයි තාත්තයි දෙන්නම. ඉතින් මං හිතනවා ඒ වාසනාවට ඉදිරියටත් තියෙයි කියලා. මේ වාසනාව අපි තාරුකීටත් දෙමු. මේ තව විනාඩියක් වගේ තියෙන හින්දා තාරුකී අවස්ථා දෙකක් තියෙනවා. උදා කරගන්නේ ගීතය ගායනා කිරීමද මොකක් හරි කතා කරන එකද? කැමැත්තක්. මම කැමති ගීතයක් අහන්න තාරුකී. ගීතයක් කියමුනේ අන්තිමටම. අන්තිමට ඇවිල්ලා ඉන්නේ දැන්. දන්නේම නැහැ මේ ඔර්ලෝසි කටු කරගෙන වේගෙන්. ඕගොල්ලෝ වගේ බොහොම රසවත් අය ආවම ඒ නිසා තාරුකීගේ ලස්සන හඬ අපි ගීතයකින් රස විඳිමු. ශෂික අතපත්තු බොහොම සුති කුසුම් රේණුවක්ගේ ආයුෂ බොහෝ වේවා, බොහෝ දුර යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. නිපුණි ප්‍රේක්ෂා තාරුකී අමාය ඔබටත්, මහර්ග ඔබටත්, අසංග ඔබටත් බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.